මේ වන විට මාතර බන්ධනාගාරයේ උද්ගත වූ මොළේ වුණ රෝගී තත්ත්වයේ සැකකරන රෝගී තත්ත්ව නිසා මාතර මහරෝවලේ 17 දිනක ප්‍රතිකාර ලැබනවා. ඒ රෝගීන්ගේ යවල්ලද ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතන මගින් පරීක්ෂා කරන ලද අතර මේ වන විට ඊන් සාම්පල් 4ක් පරීක්ෂා කර 3ක් නෙගටිව් බවටත් 1 සාම්පලයක් මෙනින්කෝල් මෙනින්ජයිටිස් බවටත් තහවුරු වී තිබෙනවා. එම නිසා අපි මේ වන විට බන්ධනාගාරයේ සියලුම අනෙකුත් රැඳවියන්නට ප්‍රොෆිලැක්ටික් එන්ඩෝමැටික් ලබා දී තිබෙනවා. ඒ වගේම නිලධාරීන්ටත් මේ වෙනකොට සියලු ලබාදී බන්ධනාගාරයත් ඉතාමත්ම සුරක්ෂිතත්වයේ මේ වෙනකොට පවතින පසුගිය දින තුන අදත් දිනත් සමග කිසිම රෝගියෙක් මේ වෙනකොට වාර්තා වී නැහැ. එම නිසා බන්ධනාගාරයේ අවට සහ මාතර බන්ධනාගාරයේ අවට පුරවැසියන් කිසි විටක කලබල වලට පත්විය යුතු නැහැ. ඒ වගේම අපි අර කලුන් දෙනුඳු පරිදි අපි බන්ධනාගාරයත් සමග කරන ලද සියලුම සීමා කිරීම ඒ විදිහටම දින 10 මේ වෙන විට පවත්වනවා. එම නිසා මේ දිනවල බන්ධනාගාරයට අමුත්තන් බැලීම සහ අලුතින් රැඳවියන් රැඳවීම සිදු කරන්නේ නැහැ. තවදුරටත් අපි අර විදිහටම ඒ සියලුම කාර්යයන් පවත්වාගෙන යවන අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.